ස්වාමීන් වහන්සේ සර් චිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාසන සාසනං කියලා එතකොට එතන තියෙනවා ඒ උපසම්පදාව. එතකොට මේ මොන ඒක උපසම්පදාව නෙමෙයි දැන් භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දේශනා කර මේ රාග දේශ මොහ දවතාව හැල්ලා ඒ කිය හැසිරෙන එක නානේ උපසම්පදා කියන්නේ නෑ උපසම්පජ්ජ විහෙරදී වෙන්න කියන්නේ ඒකත් ගන්න පුළුවන් මේක තියන්නේ සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධ බව උදුරා දමන්නට දේශනා කරපු අනුශාසනාවයි මොකද අනුශාසනාව සබ්බ පාප පස්ස කුසලස්ස දෙකක් සබ්බ පාප ආන පාන සබ්බ පාප පස්ස පාන කුසලස්ස ආන මේ දෙක කරගෙන යනවා නම් තමන්ගේ චිත්තය සොය චිත්තය සචිත්ත පරියෝද අපන පූර්ණ වශයෙන්ම පාරිසුද්ධත්වයටපත් වෙලා බව උදුරා දන බුද්ධ කියන්නේ බව උදුරා දෙමි මේ මුල රාග මුල දේශ මුල උදුරා දමන්නට කළ අනුශාසනාවයි ඒකයි මේක ඒතම් බුද්ධ අනුශාසන බුද්ධ කියන බුද්ධ කියලා ත්‍රිපිටකයේ යම් තැනක තියෙනවා නම් ගාථාවක බව උදුරා දෙමි මේ රාග මුල දේශ මුල මෝහ මුල සදාටම සාමුලින්ම උදුරා දෙමීමයි බුද්ධ මට ප්‍රශ්න තියෙන ස්වාමීන් වහන්සේක නෙවෙයි මේ ඒහි භික්ෂු උපසම්පදාවයි සරණාගමන උපසම්පදාව එතකොට අෂ්ට ගරු ධර්ම උපසම්පදාව ඤාති චතුත්ථ කර්ම උපසම්පදාව කියන එක පොඩ්ඩක් ඒ සියලු දේ දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔහොම බුදුහාමුදුරුව කවදක්වත් උපසම්පදා වුණා බුදුහාමුදුරුව උපසම්පජ්ජ විහෙරති වුණා ඒක ධර්මතාවේ ඒ රාග මුල දේශ මුල මෝහ මුල උදුරා දමලා තේරුණාද ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ අද තියෙන ඔය ඔබ වහන්සේ කියපු උපසම්පදා ක්‍රම එකක්වත් එදා බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ තිබුණ නැහැ බුදුහාමුදුරුවන්ගේ කාලේ ශ්‍රාවකයෝ සම්පහදා ඉවත් කරන්න මේ ආරස්ලා මේ අනිච්ච දුක්ඛ අනත්ත මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කටයුතු කරනකොට සම්පහදා ඉවත් කළා උපසම්පජ්ජ විහෙරති වුණා එයා උපසම්පදා වුණා උපසම්පන්න වුණා පටිසම්භිදා මග්ග පැහැදිලිවම තියෙනවා අනුපසම්පන්න උපසම්පන්න දෙක හොඳට කියවල බැලුව නමුත් ඊට පස්සේ කාලෙක මේ නාම මාත්‍රික වශයෙන් ඔය කියන මේ විදිහේ උපසම්පදා පිටරටින් ගෙනාවා ඒහි බිස්සු උපසම්පදා කියලා එකක් කොහෙවත් නැහැ ත්‍රිපිටකේ කියනන්න උපසම්පජ්ජ විහෙරති කියන එක ඒහි බික්කු කතාවකට පටලබලන උපසම්පජ්ජ විහෙරති කියන්නේ මේ රාග දේශ මෝහ මුල් උදුරාස් කළා කියන එක රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාණන් කියන සත්වයට පත් වනා කියන එකයි උපසම්පජ්ජ විහෙරති අර ආර්යයානයකට පත්වීමත් උපසම්පජ්ජ විහෙරති තියෙනවා මගපල්ල බීම නියම වශයෙන්ම දැන් අර කායගතසති සූත්‍රෙත් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියයි පූර්ණ වුණාම උපසම්පජ්ජ විහෙරති ඒකයි නියම උපසම්පදා.